කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ නිර්තදිග මෝසම සක්‍රීය වීමත් සමග සති කිහිපයක සිට පැවති වැසි තත්වය මේවන විට ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. කෙසේ වෙතත් ඇදහැලුණු අධික වැසි සමග ප්‍රධාන ගංගා උතුරායාමෙන් ඒ ආශ්‍රිත පහත් බිම් රසක් තවමත් පවතින්නේ ජලයෙන් යටවයි. කැලණිගඟේ ඉහළ ප්‍රදේශවලට බලපෑ ගංගතුර තත්වය මේවන විට බොහෝ දුරට පහව ගොස් ඇති නමුත් පහළ ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටව පවතිනවා. බැලුම් මහර බත්තර මුල්ල නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් සම්පූර්ණයෙන් ඇනහිට තිබූ ගම්පහ කඩුවෙල මාර්ගයේ ගමනාගමන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටව තිබූ ගම්පහ නගරයේ අද පැවති තත්ත්වයයි මේ. මේ අතර ගිංගගේ ජලමට්ටම ඉහළයාමත් සමග මතුවූ ගංවතුර තත්ත්වයද මේ වන විට පහව යමින් පවතින නමුත් බද්දේගම දොඩම්ගොඩ හා වක්වැල්ල ප්‍රදේශවල තවමත් ගංවතුර තත්ත්වය පවතිනවා. නිල්වලා ගංග්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයද මේ වන විට පහව යමින් පවතින නමුත් මාලිම්බඩ තිහගොඩ ආදී ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා. කළුගඟ පිටාර ගැලීමෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයේ නගර කිහිපයක තවමත් ජලය පිරී පවතිනවා. මේ අතර වේයන්ගොඩ දඩගමුව රජමහා විහාරය අසලදී ගංවතුරට ගසාගෙන ගිය දරුවෙක් බේරා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. ඒ මන් දන්නේ මේ ඔය යනවාද මන් දන්නේ මේ අතර පවතින අයහපත් කාලගුණය හමුවේ මුලටීන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දේවාලයේගම දොළමාවත ප්‍රදේශයේ නිවාස කිහිපයක් මතට පස්කඳු කඩා වැටීමෙන් එක් නිවසකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. බුලත්කොහු පිටිය දේදුගල වහරකගම ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි එම නිවසට දැඩි හානි සිදුව තිබුණේ මෙලෙසින්. ඒ අනුව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට අවතන් කඳුවුරු ලෙස භාවිත කරන පාසල් සහ තවමත් ආරම්භ කිරීමට නුසුදුසු පාරිසරික තත්ත්වයන් පවතින පාසල් වසා තැබීම සම්බන්ධව තීරණය කිරීමේ බලය අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති බවයි දකුණු පළාත් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. මේ අතර මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 427.5 වර්ෂාපතනය ඉකුත් පළමුවැනිදා ඇහැලියගොඩින් වාර්තා වූ අතර මෙවැනි විශාල වර්ෂාපතනයක් කෙටි කාලයක් තුළ ලැබීමට හේතුව පසුගිය කාලය තුළ පැවති අධික උණුසුම් කාලගුණය බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඇත්තෙන්ම මේ උණුසුම් වායුධාරාවන් නිසා තමයි මෙවැනි වූ විශාල ජල ප්‍රමාණයක් අහසට අරගෙන ගිහිල්ලා මේ වර්ෂාපතනයට හේතු සාධක වෙන බලාකුළු නිර්මාණය වෙන්නේ. මෙවැනි වර්ෂාපතනයක් නැවත ඇතිවෙන්න සෑහෙන කාලයක් යනවා. මිලිමීටර් 400ක් තරම් වූ විශාල අසාමාන්‍ය වර්ෂාපතනයක් ඇති වෙන බවට පුරෝකථනය කරන්න මීට වඩා දත්ත අවශ්‍යයි. ඒ දත්ත ලබාගත හැකි උපකරණ පද්ධතීන් මං හිතන්නේ ලංකාවේ දැනට නැහැ. ඒ දත්ත ලබා ගැනීම සඳහා අතිනවීන රේඩාර් පද්ධති අප සතු විය යුතුයි.